ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. ධම්මදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අත්තමාදේන සම්පාදේත. ඉදාමන්න ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් කරලා තැන්පත් කරන්නට යෙදුණු මේ සියලුම පූජා ද්‍රව්‍යයන් අප ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ අප්‍රමාණ වූ උතුම් බුදු ගුණයන් උදෙසා පූජා කරමු, පූජා වේවා කියන ප්‍රාර්ථනාවන් සිත තුළ තියාගෙන අපි කවුරුත් එක්ක සම්බුද්ධ පූජාව සිද්ධ කරමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රණට. සනදාම බුදු නමස්කාර වේවා තම් රුවනට. සනදා සතහම් සරණමි. නමස්කාර වේවා සංඝ රුවනට. සනදා නමස්කාර වේවා තුනුරුවනට. සනදාති සරණ සරණ යමි. යමින් ලෝවේ සුව කන්නෝ නම් ඒහැම බුදු හිමි සරණ ගියෝ. යමින් ලෝවේ සුව කන්නෝ නම් ඒහැම සතහං සරණ ගියෝ. යමින් ලෝවේ සුව කන්නෝ නම් ඒහැම මහසඟ සරණ ගියෝ. යමින් ලෝවේ සුව කන්නෝ නම් ඒහැම තිසරණ සරණ ගියෝ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ භගවාය සම්මා සම්බුද්ධෝ විද්ද
ඒ වගේම ගරු විපස්සනායක
කිරුපු ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සුරදීන් වියෝත් කරලා ඒ රාත්‍රියේ කාලයේ සිටියේ මේ සමාව සිද්ධ කරලා මේ ධර්මශාලාව සයිතේ ගොඩක බුද්ධ මන්ත්‍රයේ ආරාධනාවකට සෑමදාටම ආශිර්වාද කරගන්න අපේ විහාරාධිකාරී අපේ ශිෂ්‍ය මොරවිණියේ ගීත මහත්මයා වහන්සේ බොහොම උත්සාහයෙන් ඒ වගේම වහන්සේ බෝධනාට සෙනසුව සරසමින් ඒ දේව ආශිර්වාදයේ අභාවයෙන් කටයුතු සිදු කරලා ඒ පැහැදිලිව දායක කියන දුවන්ගේ ලැබුණු මුදල් වලින් තමයි මේ නව ධර්මශාලා සහිත බුද්ධ මන්දිරයේ ඉදිකරක් වෙන්නේ. මේ ධර්ම මන්දිරයේ සඳහා කෝටි 4ක පමණ මුදලක් පියවර වෙලා තිබෙනවා. ඉතින් අපේ සාමුදුව කල්පනා කළා මේ නව ධර්මශාලාවේ ධර්ම දේශනාවන් තුනක් පවත්වලා අටවැනි දවසේ අටවැනිදා සියක් නමක මහා සංඝරත්නය දම් පූජා කිරීමට ඒ අනුව අපි කල්පනා කළා පළමු ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නේ මේ රටේ ඉතාම චිරා ප්‍රසිද්ධිය තුළන ගෞරවනීය ආමදා වහන්සේ නමකට ආරාධනා කරන්නේ. ඒ ඔබ කවුරුත් හොඳට හඳුනන පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ පරිවෙනාධිපති, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අපේ ගෞරවනීය අපේ මැදවල අපේදිස්ස හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නේ. ඉතින් උන්වහන්සේ අපේ ආරාධනාව පිළිගන්න ඉතාමත් කරුණාවෙන් මේ ස්ථානයට වැඩම කරාට දුනා. උන්වහන්සේ විහාර මණ්ඩලයක් වැඩමුදාගෙන දැන් මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව පැවැත්වීමටයි බලාපොරොත්තු වන්නේ. අපි උන්වහන්සේ ආශිර්වාද කරමින් ආරාධනා කරනවා මේ ධර්ම දේශනාව සඳහා. ඒ ආරාධනා කිරීම සඳහා අපි සිහිපත් කරනවා අද මේ දිනේ දායකත්වයෙන් දරන විල්සන් දේවපුර මහත්මයාට දෙහත් වට්ටිය පිළිගන්වලා අපේ මහතුරා වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කිරීම. සාදුකාරය පවත්වන්න. සමන්ත චක්කවාලීසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකානුයෝගෝ
හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ යෝචායං අත්ථ කිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තතහාගිතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තී විහෙරවත්ත ශ්‍රී විජයාරාම විහාරාධීශවර ගෞරවාස්පද අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිකාරී අපේ පඩිහාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අද මෙම විහාරස්ථානයේ ඓතිහාසික දවසක් ඊයේ විහාරස්ථානයේ විශේෂයෙන් ධර්ම මන්දිරයත් බුද්ධ මන්දිරයත් විවෘත කරලා අද දවසේ පවත්වනු ලබන ප්‍රථම ධර්ම දේශනාව. කොටින්ම කියනවා නම් මේ ධර්මශාලාවේ සිදු කරනු ලබන මංගල ධර්ම දේශනාව සිද්ධ කරන්න යොදාගත්තු වෙලාව. බොහෝ දුෂ්කරතා මැද්දේ මේ අවස්ථාවට සහභාගි වෙන්නේ විශේෂයෙන් කැස්ස හිඹිරිස්සාව ටිකක් හැදිලා තියෙන වෙලාවක් නිසා. යම් විදිහකින් අසනීපයි කියලා වෙන හාමුදුරු කෙනෙක්වත් එව්වනම් එක කොච්චර ලොකු අඩුවක්ද? මොකද මේ ධර්මශාලාවේ බාරගත්තු ප්‍රථම ධර්ම දේශනාවටත් බාධකයක් ආවයි කියලා හිතුනොත් ඒක හොඳ දෙයක් නෙමෙයි. මේ හාමුදුරුවරු හරි මහන්සියෙන් මේ වැඩේ කරේ. මෙතන එක පැත්තකින් මේ පැත්තේ වගුර. ඉතින් මේ පොළව හාරද්දි වතුර මතුවෙන්න ඇති. ඉතින් ඒ දුෂ්කරතා මැද්දේ මේසා විශාල ගොඩනැගිල්ලක් හදලා මේ තරම් අලංකාර බුද්ධ මන්දිරයක් ධාතු මන්දිරයක් සීවලී ගෘහයක් ඉදි කරලා මේ සියලු කටයුතු විශාල ධනයක් සහ විශාල ශ්‍රමයක් වැය කරලා සිද්ධ කරගෙන අද මේ ධර්ම මන්දිරයේ පළමු ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්න හදන වෙලාවේ මෙහි ධර්ම දේශනා කරන අපි කෙබඳු ධර්ම දේශනාවක් කළ යුතුද කියලා කල්පනා කළා. ඒ අනුව මගේ අවධානය යොමු වුණේ මේ ධර්ම දේශනාව මංගල ධර්ම දේශනාවක් විය යුතුයි කියලා. ඒ අනුව තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයේම අද මේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. ඔබ හොඳාකාරව දන්නවා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නේ තමන් වහන්සේ සසරින් එතර වෙන්න බලාගෙන නෙමෙයි. උන්වහන්සේට එදා සුමේද තාපසයන් හැටියට සසරින් එතර වෙන්න තිබුණ රහත් වෙලා. සුමේද තාපසයෝ දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී නියත විවරණ ලබනවා. ඒ නියත විවරණ ලබන අවස්ථාවට කියනවා අභිනීහාර අවස්ථාව කියලා.
ඒ අභිනීහාර සම්පූර්ණ වෙනවා කරුණු අටකින්. මනුස්සත්තං ලිංග සම්පත්ති හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරෝච චන්දතා. අට්ට ධම්ම සමාදානා අභිනීහාරෝ සමිජ්ජති. මනුස්සත්තං මනුෂ්‍යාත්ම භාවයක් තියෙන්න ඕනේ. ඒ වෙලාවේ හිටියේ කවුරු හැටියටද? මිනිස්සෙක් හැටියට. සුමේද තාපසතුමා. ලිංග සම්පatti පුරුෂාත්ම භාවයක් ලබලා තියෙන්න ඕනේ. හේතු ඒ වෙනකොට නිවන් දකින්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ගොඩනගලා තියෙන්න ඕනේ. සත්තාර දසනම් බුදු කෙනෙක් ඉදිරියේ ඉන්න ඕනේ. පබ්බජ්ජා පැවිදි වෙලා තියෙන්නත් ඕනේ. වෙනකොට තාපස පැවිද්දෙන් පැවිදිලා හිටියේ. ගුණ සම්පatti අවශ්‍ය කරන පාරමී ගුණයන් වඩලා තියෙන්න ඕනේ. අධිකාරෝ එහා සම්බන්ධයෙන්ම නිර්වාණයට අවශ්‍ය කරන ප්‍රඥා පෞරුෂයේ දියුණු කරලා තියෙන්න ඕනේ. චන්දතා සසරින් එතර වීමේ කැමැත්ත තියෙන්න ඕනේ. මේ කාරණා 6-8ම සම්පූර්ණ වෙලා තිබුණු උන්වහන්සේ ඒ වෙලාවේ කල්පනා කරේ මොකක්ද? උන්වහන්සේ කල්පනා කරනවා පින්නතුනි, කිං මේ ඒකේන තින්නේන පුරිසේන තාම දස්සිනා සබ්බඤ්ඤුතං පාපුනිත්වා සන්තාරිසං සදේවකේ. කිං මේ ඒකේන තින්නේන, මට තනියම රහත් වෙලා නිවන් දකින්න පුළුවන් වුණාට මොකටද මං තනියම රහත් වෙලා නිවන් දකින්නේ? සබ්බඤ්ඤුතං පාපුනිත්වා සර්වඥතා ඥානේ ලබාගෙන සන්තාරෙස්සං සදේවකේ, දිවියං සහිත ලෝකයා සසර දුකින් එතර කරවමි. එතකොට මේකට කියනවා මහා සත්වයෙකුගේ හැඟීම. එනිසා උන්වහන්සේ ඒ විදිහට බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් හැටියට බෝධි සම්භාර පුරන්න පටන් ගත්තා. පටන් අරගෙන උන්වහන්සේ ඇස් ඉස් මස්ලේ දන් දෙමින් දාන සීල නෙක්ඛම්ම ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ දස පාරමිතාවන් තුන් ගුණයකින් වැඩුවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. ඒ විදිහට සම ත්‍රිංශත් පාරමී ධර්ම පිරුවා. එම සම ත්‍රිංශත් පාරමී ධර්ම පුරලා අන්තිම බෝධිසත්ව අවස්ථාව මොකක්ද උන්වහන්සේගේ? ඔබ දන්නවා වෙස්සන්තරාත්ම භාවය. වෙස්සන්තරාත්ම භාවයේදී මේ ලෝකේ කිසිවෙකුට කරන්න බැරි මහදන් පැවැත්තුවා. රාජ්‍ය දන් දුන්න, තමන්ගේ අඹු දරුවන් පවා දන් දුන්නා. කෙනෙක් සමහර විට සඳහන් කරනවා මේ දරුවෝ දන් දුන්නා. ඉතින් දරුවෝ දන් දෙනවයි කියන එක හරි වැඩක්ද? ඒ වගේ දේවලු සමහරු අහනවා. මේ බෝධිසත්වයේගේ බෝධිසත්ව චින්තාව තේරෙන්නේ නැති අය. වෙස්සන්තර තාපසතුමයි මන්ද්‍රි දේවියයි බලාගෙන ඉන්නවා. ජාලිය ක්‍රිෂ්ණජිනා ළමයි දෙන්න නෙළුම් විලේ බැහැලා නෙළුම් මල් අතර සෙල්ලම් කරනවා. මේ වෙලාවේදී ජාලියයි ක්‍රිෂ්ණජිනායි සෙල්ලම් කරනවා දැකපු මන්ද්‍රි දේවිය වෙස්සන්තර රජුරවන්ට කියනවා, ස්වාමීනි, අද අපේ දුවයි පුතයි හරි ලස්සනයි. ඒ වෙලාවේදී වෙස්සන්තර රජුරෝ මන්ද්‍රි දේවියට කියනවා, අනේ ඇත්තමයි, අපේ ළමයි දෙන්න හරි ලස්සනයි නෙළුම් මල් දෙකක් වගේ. ඒත් මන්ද්‍රි, ඔය ළමයි දෙන්න තව ටික කාලෙකදී වයසට යනවා, තව ටික කාලෙකදී ලෙඩ වෙනවා, මැරෙනවා. මට බැරි නම් මගේ මේ ළමයි මරණයෙන් මුදවා ගන්න, වයසට යන එකෙන් මුදවා ගන්න, ලෙඩ වෙන එකෙන් මුදවා ගන්න,
මොකක්ද මන්ද්‍රී මගේ තාත්තා කොමෙන් ඇති වැඩේ? තාත්තා කෙනෙක් හැටියට මට බෑ මේ දරුවන් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් කරගන්න. ඒ නිසා මං ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මේ දරුවෝ නිදහස් කරගන්න පාරමී පිරිය යුතුයි තවදුරටත්. දැන් බලන්න බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් දකින පැත්තයි දරුවෝ දිහා අපි දකින පැත්තයි. ඕගොල්ලොත් දරුවෝ හොරතල් කරනවා, ළඟ තියාගෙන ඉන්නවා, ඉඹිනවා, කණ්ඩ බොණ්ඩ දෙනවා, ගෙවල් දොරවල් හදලා දෙනවා. ඕගොල්ලෝ මැරිලා යනවා, ඒගොල්ලෝ දරුවෝ මල්ලෝ හදනවා, ඒගොල්ලොත් වයසට යනවා, අර විදිහටම කරනවා, ඒගොල්ලොත් මැරිලා යනවා. අපිට පුළුවන් ද අපේ දරුවෙක්ට ජාති ජරා මරණ වලින් නිදහස් වෙන ක්‍රමය කියලා දෙන්න? ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ එබඳු පරිත්‍යාග සිද්ධ කළේ තමන්ට පමණක් නෙමේ සමස්ත ලෝක සත්වයාටම සසර දුකින් එතර වෙන ක්‍රමය කියලා දෙන්න. උන්වහන්සේ එදා තුසීලොයින් චුත වෙලා මහමායා දේවිය කුස ඉපදිලා අවසානයේදී මෙලව එළිය දකින වෙලාවේදී උන්වහන්සේ මොකක්ද කරන ප්‍රකාශය? අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස, සෙට්ඨෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මා ජාති නත්ථි දානී පුනබ්බව. පින්නතුනි, බෝධිසත්වයන් වහන්සේ නමක් තුන් වතාවක් තමන්ගේ ජීවිතයේදී උපදින ගමන් කතා කරනවා. අපේ බෝධිසත්වයන් වහන්සේ කාත්ම භාවයක් තමයි වෙස්සන්තරාත්ම භාවය. ඒ වෙස්සන්තර ආත්ම භාවයේදී උන්වහන්සේ කතා කළා උපදින ගමන්. අනිත් එක තමයි මහෞෂධ ආත්ම භාවය. ඒ ආත්ම භාවයේදී උන්වහන්සේ උපදින වෙලාවේදී කතා කරන අනිත් එක තමයි මේ බුදු වෙන ආත්ම භාවය. ඒ නිසා බුදුවරේක් තුන් අවස්ථාවක් උපදින ගමන්ම කතා කරන අවස්ථාවක් තියෙනවා. මේක අවසාන අවස්ථාව. උන්වහන්සේ ඉන්න අනතුරුව තමන් වහන්සේගේ සාමාන්‍ය ජීවිතය ගෙවලා අවුරුදු 29 වෙනකොට මිනිස්සෙට ගිහිගේ ඉක්මවා යන්න බැරි තරම් බරපතල හේතු ටිකක් කියදෙනවා. එකක් තමයි බලයෙන් උන්වහන්සේ උපරිම තැනට එනවා. රාජ්‍ය අභිෂේකය උන්වහන්සේට ලැබෙනවා. අනිත් පැත්තෙන් උන්වහන්සේ ගිහි ජීවිතයක තියෙන ලොකුම බැම්ම මොකද්ද? මිනිස්සුන්ට තියෙන දරුවෝ. දරුවෝ දරුවා ලැබෙනවා තමන්ගේ දේවියට. ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කරන්නේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ කිපදුනා බැම්මක් ඇති වුණා. පින්නතුනි, එදා මතක ඇති ඔබට කියනවා සුද්ධෝදන රජ්ජුරුවෝ රාහුල කුමාරයා මහණ කරපු වෙලාවේ බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා පුත්ත පේමං භන්තේ චවිං චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා මන්සං චින්දති මන්සං චෙත්වා නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ඨිං චින්දති අට්ඨිං චෙත්වා අට්ඨිමිංජං ඌහච්ච තිට්ඨති. ස්වාමීනි, පුත්‍ර ස්නේහය කියන එක, දරු දුක කියන එක කුඩුහම හිඳගෙන මහහම සිඳිනවා, මහහම හිඳගෙන මස් සිඳිනවා, මස් සිඳගෙන නහර සිඳිනවා, නහර සිඳගෙන ඇට සිඳිනවා, ඇට සිඳගෙන ඇට මිදුළු කාගෙන තියෙන එකක් ස්වාමීනි දරු දුක. එනිසා දරුවෙක්ට තියෙන ආදරේ අතාරින්න බැරි එකක් මේ දරුවා උපන් මොහොතේ. උන්වහන්සේ ගිහිගිය අතහැරලා යනවා. ගිහිගිය අතහැරලා ගිහිලා උන්වහන්සේ මොනතරම් දුක් විඳිනවද කියන එක මහා සීහනාද සූත්‍රයේ බොහොම ලස්සනට විස්තර වෙනවා. ඒ මහා සීහනාද සූත්‍රයේ තියෙන දුෂ්කර ක්‍රියාව අපි අහලා නැහැ වැඩි දෙනේ. අපි හිතන් ඉන්නේ අර උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන ස්ථානේ අර පර්වතයේ ඉඳගෙන
ගුවාවේ ඉඳගෙන උන්වහන්සේ එකම පර්යංකයකින් ඒ කරපු දේවල් ගැන නෑ. බුදුහාමුදුරුවෝ විවිධ වෘත අනුගමනය කළා. මහා සිහනාද සූත්‍රයේ තියෙනවා තමන් වහන්සේ මිනිස්සු මුණ නොගැහෙන වෘතයක් සමාදන් වුණහම කැලේට මිනිස්සු එනකොට දර කඩන්න පලා නෙලන්න තමන් වහන්සේ කැලෙන් කැලේට පැනල යන්නේ හරියට මිනිස්සුන්ට බයේ පැනල යන මුවෙක් වගේ කියලා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා දුෂ්කර වෘත සමාදන් වෙන කාලේ ඉතාමත්ම ලූක භෝජන ජිගුප්සා ජනක භෝජන අනුභව කරනවා. හරක් ගෙනාවට පස්සේ වහු පෙටව් දාන ගොම අනුභව කරන්න උන්වහන්සේ මිනිස්සු හරක් අරන් යනකම් බලන් ඉන්නවා. ගිහිල්ලා අර ගොම අනුභව කරනවා. මහා සිහනාද සූත්‍රයේ මේවා පෙන්නනවා. ඒ වගේම උන්වහන්සේ සදහන් කරනවා තමන් වහන්සේ නොනා ඉන්නවා දීර්ඝ කාලයක්. ග්‍රීෂ්මයට දාඩිය දානවා, දූවිලි වදිනවා, දූවිලි මැත්තේ දාඩිය නැවත දානවා. අන්තිමට උන්වහන්සේගේ ශරීරය නියං කාලයට පැලී ගිය කුඹුරක ඉරි වගේ බවට පත් වුණා කියලා. උන්වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ බඩ පිරිමදිනකොට පිට පිරිමදිනවා, පිට පිරිමදිනකොට බඩ පිරිමදිනවා. ඒ විදිහටයි උන්වහන්සේගේ ශරීරය පවතුනේ. උන්වහන්සේ සමහර වෙලාවට සිහි මූර්ජාව වැටෙනකොට සමහරු කල්පනා කරනවා මිය ගිහිල්ලයි කියලා. නමුත් උන්වහන්සේගේ තියෙන පරම අදිෂ්ඨානයක් නැකිටිනවා. මේ විදිහට උන්වහන්සේ අපිට හිතන්න බැරි තරම් මහා පුදුම විදිහේ දුෂ්කර වෘත සමාදන් වෙලා අපි වෙනුවෙන් බුද්ධත්වයේ හොයන්න දුෂ්කර ක්‍රියා කළා. අදවර උන්වහන්සේට තේරෙනවා මේ දුෂ්කර ක්‍රියාවන්ගෙන් නිවන් දකින්න බෑ. උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා දැම්මා. දුෂ්කර ක්‍රියාව අතහැරලා දාලා සාමාන්‍ය ජීවිතයකට ආවා. ඇවිල්ලා උන්වහන්සේ එදා ඇසතු බෝරුක මුල වාඩි වෙනවා. අද මම මේන් නැගිටින්නේ බුද්ධත්වයේ ලබාගෙන මිසක් බුද්ධත්වයේ නොලබා නම් මම මේ පර්යංකේ නැගිටින්නේ නැහැ. උන්වහන්සේ පර්යංකේ වාඩි වෙන්නේ චතුරංග සමන්නාගත වීරයකින් යුක්තව. ඒ චතුරංග සමන්නාගත වීරයේ තියෙන ඇස් ඉස් මස්ලේ වියලී ගියත් මම බුද්ධත්වයේ ලබා මිස මෙයින් නොනැගිටිමි කියන අදිෂ්ඨානේ. ඒ පරම අදිෂ්ඨානයෙන් උන්වහන්සේ වාඩි වෙලා උන්වහන්සේ භාවනාවේ නිරත වෙලා ඉන්නවා. උන්වහන්සේට මේ වෙලාවේදී තමයි මාරයන් එළඹෙන්නේ. මාර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට බාධා කිරීම පිණිස මහා විශාල සේනාවක් අරගෙන ගිරිමේකලා හස්තිරාජා පිට නැගිලා ඒක සඳහන් කරන්නේ අටුවාවේ අපේ හාමුදුරුවනේ එකදු මාරයෙකුගේ තවත් මාරයෙක් ගත්තු ආයුධයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ එකිනෙකාට වෙන වෙනම වූ ආයුධ අරගෙන බුදුහාමුදුරුවෝ වට කරනවා බෝධිසත්වයන් වහන්සේව. මේ වෙලාවේ බුදුහාමුදුරන්ට චත්‍ර අල්ලාගෙන සිටි පරිවාර වශයෙන් හිටිය සියලු දෙවිවරු සක්වල පව්වටත් එහා ගිහිල්ලා හැංගෙනවා. කිසි කෙනෙක් නැහැ. අන්තිමට මාරය ආවහම මාරයයි බුදුහාමුදුරුවෝ අතර ලොකු විවාදයක්. මාරයා කියනවා ඔය පර්යංකේ මටයි අයිති, වහාම නැගිටින්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නෑ ඒ පර්යංකේ මටයි අයිති. ඒ වෙලාවේදී මාරයා කියනවා නෑ මමයි දන්සිල් භාවනාදී මේ නොයෙක් පුණ්‍ය ධර්ම පිරුවේ, මමයි දසපාරමී පුරපු කෙනා. කවුද වෙ කියන්නේ? මාරයා. මාරයා තමන්ගේ මාර පිරිස දැත්තට හැරිලා අහනවා උඹලා සාක්ෂි නේද? මාරයෝ ඌ කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මට සාක්ෂි කරන්න කිසි කෙනෙක් නැහැ. හැබැයි මේ මහා පොළව සාක්ෂි මම කරපු දස පාරමිතාවන්ට බුදුරජාණන් වහන්සේ මහා පොළවට අත තියලා කියනවා මේ මහා පොළව සාක්ෂි මම පිරූ දස පාරමිතාවන්ට
මහා පොළව ගිගුම් දෙනවා. මහා පොළව ගිගුම් දීලා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ පාරමී ධර්මයන්ට සාක්ෂි සපයනවා. ඒ විදිහට මාරයා පරාජය කරලා අන්තිමට උන්වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා නිර්වාණ සම්පත්තිය ලබා ගන්නවා. ඒක තමයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ ලෝකේ යං කිංචි සමුදය ධම්මං යමක් ඇති වෙනවාද හේතු ප්‍රත්‍යංගෙන්, එම හේතු ප්‍රත්‍යංගෙන් ඇති වෙන සියල්ලම නිරෝධ ධම්මං, එම හේතු ප්‍රත්‍ය පදනම් කරගෙනම නැතිවීමටත් බලපානවා, හේතු වෙනවා. බොහෝ දෙනෙක් මේකට අර්ථ දෙන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා ඇති වෙන දේ නැති වෙනවයි කියලා. ඒක නෙමෙයි මේකේ තේරුම. යං කිංචි යම් කිසිවක් සමුදය ධම්මං ඇතිවීමට හේතු වීද සබ්බන්තං ඒ සියල්ල නිරෝධ ධම්මං නැතිවීමටද හේතු වේ. මොකක්ද මේ කියන්නේ? හේතුඵල ධම. ඇතිවීමට හේතුනේ මොකක්ද? අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලායතනං, සලායතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදානං, උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඔන්නෝකට කියනවා සමුදය ධම්ම ඇතිවීමට හේතු වෙච්ච කාරණා. ඒ විදිහටම සබ්බන්තං නිරෝධ ධම්මං නැතිවීමට හේතු වෙනවා. අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේව දෝක දුක්ඛ දෝමනස්සු පායාස නිරුද්ධಂತಿ. එතකොට නිරෝධය පිළිබඳව පෙන්නනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ පද දෙකෙන් පෙන්නන්නේ උන්වහන්සේගේ දර්ශනය. එමත් නැත්නම් පටිච්ච සමුප්පාද දර්ශනය උන්වහන්සේ අවබෝධ කළා කියන එකයි. මේ ප්‍රතිත්‍ය සමුප්පාද දර්ශනාව බෝධය තමයි උන්වහන්සේගේ බුද්ධත්ව අවබෝධය කියලා කියන්නේ. බලන්න උන්වහන්සේ රුවන්ගේ වැඩ සිටිමින් මොකක්ද මෙනෙහි කරා කියන්නේ? පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා කියලා සඳහන් කරන්නේ. ඒ නිසා පින්නතුනි අන්නේ අවබෝධයටපත් වෙනවා. අවබෝධයට පත් වෙලා සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා බුද්ධත්වයට පත්ච්ච බුදුහාමුදුරුවෝ ඊළඟට සතියක් මුළුල්ලෙහි අනිමිස ලෝචනයෙන් වැඩ ඉන්නවා බෝධින් වහන්සේ ළඟ. බෝ පළඟ වැඩ ඉන්නවා සතියක්. ඊට පස්සේ සතියක් අනිමිස ලෝචන පූජාව කරනවා දෙවිදි සතිය. ඊට පස්සේ උන්වහන්සේ රුවන් සක්මන, රුවන්ගේ වැඩ සිටීම, ඒත් එක්කම පස්වෙනි සතියේ අජපල් නුගරුකොමුල වැඩ ඉන්නවා. අජපල් නුගරුකොමුල වැඩ ඉන්න වෙලාවේදී විශේෂ සිද්ධියක් සිද්ධ වෙනවා. මේ වෙලාවේදී මාර දුවරු බුදුහාමුදුරුවෝ හම්බෙන්න එනවා. කවුද? තණ්හා අරති රග. ඇතැම් උදවිය මේක සඳහන් කරන්නේ මාර දුවරු කියන්නේ බුදුහාමුදුරන්ගේ සිතුවිලි කියලා. මේ බුදුහාමුදුරන්ගේ සිතුවිලි එහෙම නෙමේ. මාර දුවරු කියලා කියන්නේ බාහිරින් ආපු බලවේග, කිසියම් බාහිර මාර බලවේග. ඒකට හේතුවක් තියෙනවා. බුද්ධත්වයට පත් වෙච්ච බුදුහාමුදුරන්ට සිතුවිලි ඇති වෙන්න පුළුවන්ද? තණ්හාව රතිය රාගේ ඇති වෙන්න විදිහක් නැහැ. අනෙක් කාරණාව තමයි මේ පස්වෙනි සතියේ බුදුහාමුදුරු වැඩ ඉන්න වෙලාවේ මේ සිද්ධිය තියෙනවා. සත්තානුවස්ස බන්ධ සූත්‍රයේ සහ මාරදීතු සූත්‍රයේ කියන සූත්‍ර දෙකේ. සත්තානුවස්ස බන්ධ සත්තවස්සානු බන්ධ සූත්‍රය, සත්තවස්සානු බන්ධ සූත්‍රයේ පෙන්නනවා මාර්යා බුදුහාමුදුරු පස්සේ අවුරුදු 7ක් ලුහු බැඳලා තියෙනවා. බුදු වෙන්න කලින් අවුරුදු 6යි, බුදු වුණාට පස්සේ අවුරුද්දයි.
ඔක්කොම අවුරුදු 7යි. ඒකදී මාර්යා බුදුහාමුදුරුවෝ පස්සේ ඇවිල්ලා ඇවිල්ලා අසාර්ථක වෙලා බුදු වුණාට පස්සේ බොහොම දුකෙන් පැත්තකට වෙලා ඉන්නකොට දූල තුන් දෙනා ඇවිල්ලා අහනවා තාත්තේ මොකද ප්‍රශ්නේ කියලා. ඒ වෙලාවේදී මාර්යා කියනවා අනිත් හැමෝම මට පරාජය කරන්න පුළුවන් වුණා, හැබැයි මේ ගෞතම සිද්ධාර්ථ ඇරෙන්න කියනවා තාත්තේ. තාත්තලාට බැරි වැඩ කරන්න දූල යනවනේ සමහර වෙලාවට. ඒ නිසා අපි ගිහිල්ලා බලන්නම් මාර්ය මේ බුදුහාමුදුරුවන්ව පරාජය කරන්න. දූල තුන් දෙනා ගියා, ගිහිල්ලා නැටුවා 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 හරියන්නේ නැහැ. අන්තිමට එනකොට මාර්ය අහනවා උඹලා හරියට මහා පර්වතයක් නෙළුම් නූලෙන් කපන්න හදනවා වගේ වැඩක් ඔය බුදුහාමුදුරුවන්ව තමන්ගේ වසඟයට ගන්න හදන එක. මේක තියෙන්නේ මාරදීතු සූත්‍රයේදී. ඒ නිසා මාර දූවරු කියලා කියන්නේ පැහැදිලි ලෙසම බාහිර බලවේගයක් විසක් බුදුහාමුදුරන්ගේ හිතේ ඇතිවෙච්ච සිතුවිලි නෙමේ. සමහරට අය මාර දූවරු වෙන්න පුළුවන්. එමත් නැත්නම් සමහරලාට දූල මාරා ඉන්නවනේ. එම දූල මාරයි වෙන්න පුළුවන්, මාර දූල වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ බාහිර බලවේගයක් කියන එක පැහැදිලි කරගන්න ඕනේ. ඊළඟට අජපල් නුගරුකමුල වැඩ ඉන්න බුදුහාමුදුරෝ මුචලින්ද නාගධරණේටත් රාජායතන නුගරුකමුලටත් වැඩලා එතනින් පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මම මේ අවබෝධ කරපු ධර්මයේ දේශනා කරනවාද. මේ වෙලාවේදී බුදුහාමුදුරන්ට වැටහෙනවා, කල්පනා වෙනවා, හිතෙනවා පටිසෝත ගාමින් නිපුනං ගම්බීරං දුද්දසං අනුං රාග රත්තාන දක්ඛින්ති තමොක්ඛන්දේන ආවුට. මේ ධර්මයේ පටිසෝත ගාමින් උඩුගම්බලා යන ධමක්, නිපුනං හරිම සියුම් එකක්, ගම්බීරං ගැඹුරු එකක්, දුද්දසං දකින්ද අමාරු එකක්, අනුං බොහොම සියුම් එකක්. රාග රත්තාන දක්ඛින්ති, කෙලෙස් වලින් වැහිච්ච මිනිස්සුන්ට මේ ධර්මයේ දකින්න බෑ. ඇයි? තමොක්ඛන්දේන ආවුටා, මේ අය කෙලෙස් වලින් වැහිලා අන්ධකාරේ ගිලිලා ඉන්නේ. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. සායේව මමස්ස විහෙසා, මම මේ ධර්මයේ දේශනා කරන්න ගියත් මට මේක වෙහෙසක් විතරයි කියලා උන්වහන්සේට හිතෙනවා. ඔන්න මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ ළඟට එනවා සම්පති මහා බ්‍රහ්මයා. සම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා නස්සති වතබෝ ලෝකෝ විනස්සති වතබෝ ලෝකෝ. ස්වාමීනි ඔබ වහන්සේ ධර්මයේ දේශනා කළොත්, දේශනා නොකළොත් නස්සති වතබෝ ලෝකෝ, මේ ලෝකේ නැසී යයි. විනස්සති වතබෝ ලෝකෝ, ලෝකේ විනාශ වෙලා යයි. අත්තිබන්තේ අප්‍රජක්ක ජාතිකා, කෙලෙස් අඩු අයත් මේ ලෝකේ ඉන්නවා. අස්සමන්තාතේපි පරියහායන්ති, බණ ඇහුවේ නැත්තම් ඒගොල්ලොත් පිරිහිලා යන්න පුළුවන්. ඒ නිසා දේසේතු බන්තේ ධම්මං, දේසේතු සුගතෝ ධම්මං. සුගතයන් වහන්ස ස්වාමීනි ධර්මයේ දේශනා කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සහම්පති මහා බ්‍රහ්මයා ආරාධනා කරනවා අර අල්පෝත් සුක බවට හිත නැමෙන වෙලාවේ. බුදුහාමුදුරුව මේ වෙලාවේදී ලෝකේ දිහා බලනවා. උන්වහන්සේට පේනවා මේ ලෝකේ හරියට පියුම් විලක් වගේ. පියුම් විලේ දිය යට තියෙන නෙළුම් පොහට්ටු වගේම දියෙන් මතු පිටට ඇවිල්ලා පිපෙන්න බලාගෙන ඉන්න මෝරපු පියුම් පොහට්ටු වගේ. සංසාරේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා බුද්ධ සූර්යා පායනකම් ධර්මාවබෝධය නැමති පූර්ණ භාවයට පිපෙන්න බලාගෙන ඉන්න මිනිස්සු පේනවා උන්වහන්සේට. එන උන්වහන්සේ තීරණය කරනවා ධර්ම දේශනා කරන්න ඕනේ. දැන් උන්වහන්සේ කල්පනා කරනවා කාටද මේක හොඳටම තේරෙන්නේ. අන්න උන්වහන්සේට පේනවා, උන්වහන්සේ කල්පනා කරනවා ආලාර කාලාම උද්දක රාම පුත්ත කියන මේ දෙන්න ගැන. උද්දක රාම පුත්ත ගැන කල්පනා කළා. එයා ගැන කල්පනා කරනකොට එයා අභිදෝ සත්තාහ කාලං කතෝ, දින හතකට කලින් මිය ගිහිල්ලා, දින හතකට කලින් මැරිලා. ඊළඟට උන්වහන්සේ කල්පනා කරන ආලාර කාලාම ගැන,
එයා ගැන කල්පනා කරනකොට එයා අභිදෝෂ කාලකතෝ ඊයේ රෑ මැරිලා. ඊළඟට උන්වහන්සේට ළඟින්ම හිටිය පස් දෙනා ගැන මතක් වෙනවා. ඒ තමයි පස්වග මහණුන්. මේ පස්වග මහණුන් ගැන කල්පනා කරලා උන්වහන්සේ බලනවා කොහෙද දැන් මේ අය ඉන්නේ. උන්වහන්සේට දිබ්බ චක්කුන් විශෝධයි දිවස විශෝධනය කරලා තියෙන්නේ. උන්වහන්සේට පේනවා මේ අය ඉසිපතනේ මිගදායේ ඉන්න බව. උන්වහන්සේ කල්පනා කරනවා ඉසිපතනේ මිගදායට වඩින්න. උන්වහන්සේ ඉසිපතනේ මිගදායට යනකොට ඔන්න අතරමැද්දේ හම්බ වෙනවා තව කෙනෙක්. කවුද? උපක. උපක හමු වෙලා බුදුහාමුදුරන්ගෙන් අහනවා උපවහන්සේගේ ගුරුවරයා කවුද? හරි ප්‍රසන්නයි ප්‍රසාදාවහයි දර්ශනීයයි උපවහන්සේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා නමේ ආචාරියෝ අත්ති සදිසෝ මේන විජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිබුග්ගලෝ. නමේ ආචාරියෝ අත්ති මට ගුරුවරයෙක් නෑ. සදිසෝ මේන විජ්ජති මාහා සමාන කෙනෙක් නෑ. සදේව කස්මින් ලෝකස්මින් දෙවියන් සහිත ලෝකේ නත්ති මේ පටිබුග්ගලෝ මාහා සමාන කෙනෙක් නෑ. අපටිබුග්ගලයි සමාන කරන්න කෙනෙක් නෑ. මෙම කිව්වහම උපක ආජීවක නිකම් බුදුහාමුදුරුවන්ට අර මදි පුංචිකමට වගේ අහනවා. එතකොට ඔබ වහන්සේ අනන්ත ජිනද? ඔව් මං අනන්ත ජින තමයි කියලා කියනවා. හුවෙයි ආවසෝ කියලා වෙන්න පුළුවන් කියලා යා යන්න යනවා. අඤ්‍යතරං උඹක් ගංග හෙත්තා පක්කාමි කියලා තියෙන්නේ අතුරු පාරක යන්න යනවා. එහෙ ගිහිල්ලානේ මිනිහා ගිහිල්ලා අර වැටෙන්නේ චාපගේ ගමට. අන්තිමට අර වැද්දෙක්ගේ දුවෙක් ඉන්නවා. මේ කතාව හරි ලස්සනයි. දැන් මේ වැද්දා මේ ආජීවකේ ආවහම බොහොම හොඳින් සලකනවා. හැමදාම කෑම යවනවා. මෙයා කෑම කනවා. දවසක් වැද්දා දුව අතේ කෑම ගෙවනවා. දුව දැක්කහම පස්සේ ආජීවකයාට මහානකම් කරන එක එපා වුණා. දුවගෙන අසහිතුණා. දැන් දුව ගිහිල්ලා බත් එක දෙනවා. මෙයා බත් එක තියාගන්නව කන්නේ. දෙවෙනි දවසේ ඇවිල්ලා තව බත් එකක් ගෙනියනවා. ඒ බත් එකක් තියාගන්නවා කන්නේ. වැද්දට ආරංචි වෙනවා දිගින් දිගටම මෙයා කෑම කාලා නැහැ. ඊට පස්සේ වැද්දා ඇවිල්ලා අහනවා උපකගෙන් ඔබ වහන්සේට කිසියම් අපහසුයක් තියෙනවද? මුකුත් ලෙඩක් නැහැ කිව්වා. මානසිකව මොන හරි පීඩනයක් තියෙනවද කියලා ඇහුවා. එහෙම එකක් නම් තියෙනවා කිව්වා. මොකද්ද පීඩනය කියලා ඇහුවා. ඔබගේ දුව ගැන මගේ අදහසක් තියෙනවා කිව්වා. කිව්වා එහෙනම් කමන්නේ මං දුව විවාහ කරලා දෙන්නම්. හැබැයි ඉතින් ඊට පස්සේ රස්සා කරන්න වෙයි කියලා. කිව්වා කමන්නේ කියලා. දැන් මොකද කරන්නේ? වැද්දාගේ දුව විවාහ කරගත්තා. මෙයා කරන්නේ වැද්දා දඩේ මේ ගිහිල්ලා මස් මරාගෙන එනවා. මෙයා මස් කරත්තේ දක්කනවා. මස් කද පටවගෙන යනවා. මස් කද අදිනවා. ඒව තමයි මෙයා කරන්නේ. ඊට පස්සේ දැන් අර චාපට දරුවෙකුත් හම්බුණා දුවට වැද්දාගේ. මෙයා නිසා දරුවා නලෝල කොට අරයා කියනවා මස්කද අදිනේකාගේ පුතා නැලවියන් කියලා තමයි නලවන්නේ. මෙයාට හිතුණා අනේ මට වෙච්ච දෙයක්, වැඳුම් පිදුම් ලබලබා හිටිය මට වෙච්ච අපරාධයක් කියලා. අපි මේ තරුණ හාමුදුරුවෝ අහගන්න ඕනේ. කොහොම හරි අන්තිමට මොකද උනේ? මෙයාට හරිම කලකිරීමක් ඇතිලා බුදුහාමුදුරුවෝ යනවා. ඒක පස්සේ මම ඒ කතාව කියන්නම්. අන්තිමට බුදුහාමුදුරුවෝ හොයන් ගිහලා බුදුහාමුදුරුවෝ ළඟ නිවන් දකිනවා. ඉතින් මේ උපක හමු වෙලා බුදුහාමුදුරුවෝ තවත් ඉදිරියට වඩිනවා. දැන් අර අයට පේනවා බුදුහාමුදුරුවෝ දුරේ ඉඳලා වඩිනවා. වඩිනකොට බුදුහාමුදුරුවෝ දුරේ ඉඳලා මේ අය කල්පනා වෙනවා ඔන්න දුෂ්කර ක්‍රියා තෑරලා බාහුල්‍යත්වයට පත් වෙලා කාලා බීලා දැන් ඔය ඉන්න අතර එන්නේ අපි හොයාගෙන. කොහොමදත් ධර්ම අවබෝධය කරලා නිවන් දැකලා නැහැ. හැබැයි ඉතින් රජ කුලයේ කෙනෙක් නිසා පුටුවක් විතරක් දෙමු, පෙරගමන් කරන්න, කකුල් ලෝදන්න, පාත්‍රා සිවුරු ගන්න විතරක් අපි යන්නේ නැහැ. දැන් මේව කතා වෙලා හිටියට ටික ටික බුදුහාමුදුරුවෝ ළඟට එනකොට මේගොල්ලන්ට තම තමන්ගේ කතිකාවත්වල පිහිටලා ඉන්න බැරි වුණා. එක්කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා පා සිවුරු ගන්නවා. පා සිවුරු කියන්නේ පාත්‍රයේ සිවුරයි.
තව එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේට පාදෝවණය කරන්න ලෑල්ලක් තියෙනවා. තව එක්කෙනෙක් පාදෝවණය කරනවා. තව එක්කෙනෙක් පුටුවක් තියෙනවා. තව එක්කෙනෙක් පැන් පිළිගන්නනවා. මේ විදිහට සියලු ආගන්තුක සත්කාර සිද්ධ වෙනවා. හැබැයි තාමත් මේගොල්ලෝ බුදුහාමුදුරන්ට ආවුසෝ ආදේන සමුදාචරන්ති. ඇවැත්නි ඇවැත්නි කියලා තමයි ආවුසෝ ආවුසෝ කියලා තමයි කතා කරන්නේ. අපි අද විදිහට කියනවා නම් යාළුවේ කියලා කතා කරනවා. යාළුවෙක් යාළුවෙක්ට කතා කරන විදිහටයි කතා කරන්නේ. බුදුහාමුදුරෝ මේ වෙලාවේදී දේශනා කරනවා තථාගතයන් වහන්සේට ආවුසෝ ආදේන් අමතන්න එපා. ඒගොල්ලෝ අහනවා මේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ඔබ වහන්සේ බුදු වෙලා නැහනේ. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නෑ මම බුද්ධත්වයට පත් වුණා. බැරි වෙනවා මේගොල්ලන්ට බුදුහාමුදුරන්ට මේක තහවුරු කරන්න. අන්තිමට බුදුරජාණන් වහන්සේ අහනවා මේ අයගෙන් මෙතෙක් ඔබලා ආශ්‍රය කරපු කිසිදු දවසක මම බුදු වුණයි කියලා බුදු නොවි ප්‍රකාශ කරලා තියෙනවද? ඒ වෙලාවේදී අය කියනවා නෑ කවදාවත් ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කරලවත් එහෙම කියලා නෑ. එහෙනම් පිළිගන්න. අන්තිමට මේ අය මේක පිළිගන්නවා. පිළි අරගෙන මේ පස් දෙනාම වාඩි කරගෙන බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරනවා. ඒ වෙලාවෙත් මේ අය තාපසයෝ. මේ පස් දෙනා පස් දෙනාට ධර්ම දේශනා කරද්දී දම්සක් පැවතුම් සූත්‍රයේ පළවෙනියෙන්ම අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්ම අවබෝධ කරනවා. රහත් වෙනව නෙමෙයි මාර්ගඵල ලබනවා. දෙවෙනුවට වප්ප බද්දිය කියන මෙන්න මේ තුන් ඔක්කොම තුන් දෙනාම ධර්ම අවබෝධ කරනවා. රහත් වෙන්නේ නැහැ. අන්තිමට මේ අය මේ විදිහට ධර්ම අවබෝධ කරාම තුන් දෙනාම පැවිදි වෙනවා. අනිත් දෙන්නෙක් තාම තාපසයෝ. මේ මොහොතේ මේ තුන් දෙනා ඊළඟ දෙවිනි දවසේ පිණ්ඩපාත යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටයි අර තාපසයෝ දෙන්නටයි දාන කියනවා. මහානාම අස්සජී දෙන්නට. අන්තිමට ටික දවසක් යනකොට මේ දෙන්න ධර්ම අවබෝධ කරනවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාම පැවිද්දන් බවටත් ධර්ම අවබෝධ කරපු අය බවටත් පත් වුණාට පස්සේ අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරන්නේ දම්සක් පැවතුම් සූත්‍රයෙන් පස්සේ. අනේ අනත්ත ලක්කන සූත්‍රය දේශනා කළාට පස්සේ පස් දෙනාම රහතන් වහන්සේලා බවට පත් වෙනවා. දැන් මෙන්න මේ දක්වා තමයි පළමු ශාසනයේ පිරිස හැදෙන්නේ. මේ වෙනකොට ලෝකේ රහතන් වහන්සේලා 6 දෙනයි ඔක්කොම ඉන්නේ. ච ලෝකේ අරහන්තා හොಂತಿ. 6 දෙනයි රහතන් වහන්සේලා. කවුද? පස්වග රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේ. මේ අයට ධර්ම අවබෝධ කිරීම සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රය තමයි අද අපි මාතෘකා කළේ. ඒ සූත්‍රය මොකක්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය. පින්නතුනි, මේ සූත්‍රය ගැන සඳහන් කරන්නේ දේවේනවා, බ්‍රාහ්මේනවා, සමනේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනජිවා, කිසි කෙනෙකුට මේ ලෝකේ අපපතිවත්තියන් පෙරලන්න බැරි එක. දහම්සක පෙරලන්න හැමෝටම බෑ. එක එක සක පෙරලනවා. හැබැයි දහම්සක පෙරලන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. මේ බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කරනකොට පින්නතුනි දම්සක් පැවතුම් සූත්‍රය මතක ඇති. යාමානන් දේවානම්, තුසිතානන් දේවානම්, මහා බ්‍රහ්මානන් දේවානම්, බ්‍රහ්මකායිගානන් දේවානම්, අකටිට්ඨගානන් දේවානම්, බ්‍රහ්ම පුරෝහිතානන් දේවානම්, මේ විදිහට බඹලව දක්වා මේ සද්දෝ අබ්බුග්ගංචි මේ ශබ්දේ නිකුත් වෙනවා. කොච්චරද කියනවා නම් මේක අටුවාවේ සඳහන් කරනවා අපේ හාමුදුරුවනේ. දෙවුල් මේ බ්‍රහ්ම ලෝක දෙකක විතරයි සාදුනාද පැවැත්වුවේ නැත්තේ. එක බ්‍රහ්ම ලෝකයක් තමයි සිත මිස කය නැති බඹලොව. අනිත් එක තමයි කය මිස සිත නැති බඹලොව. සිත මිස කය නැති බඹලොව ඇයට සාදුනාද පවත්තන්ඩ ශක්තිමත් ප්‍රබල කයක් නැහැ.
කයමිස සිත නැති බඹලෝ අයට සිත නිරුද්ධ කරලා තියෙනවා. කය තිබුණට සාදුනාද පවත්තන්ඩ ශක්තිමත් හිතක් නෑ. ඒ දෙක ඇරෙන්න අනිත් සියලුම මුළු මහත් ලෝකේම මහා පුදුමාකාර ආලෝකයක් සාදුනාදයක් පැවතුනා. කොටින්ම මේ ගැන සඳහන් කරන්නේ මේ ලෝකයේ ඉතාමත්ම ඝනම අන්ධකාරය තියෙනවායි කියලා කියන්නේ කොහෙද? පින්නතේ මහා නරකේ. ඒකේ තියෙන අන්ධකාරය පිළිබඳව කියන්නේ අන්ධකාර තිමිසාය. අපි කියන්නේ තිත්ත කසාය වගේ. තිත්තනම් අන්ධකාරයේ මොනතරම්ද කෑලි කපන්න පුළුවන් අන්ධකාරයක් තියෙන්නේ. හැබැයි මේ අවීචි ආදීෙහි තියෙන ගිනි නිවුණා. ලෝකාන්තරික නිරයේ තියෙන අන්ධකාරය දුරු වෙලා ගියා. කොටින්ම හරි ලස්සනට මේක සඳහන් කරනවා බණ පොතේ. ඒ අන්ධකාරය කොච්චර නැති වුණාද කියනවා නම් මේ ධර්ම දේශනාව වෙලාවේදී ඒ හිටිය සත්වයන්ට තව සත්වයෝ අඳුරගන්න පුළුවන් වුණාලු. මං වගේ තවත් එකෙක් මෙතන දුක් විඳවෙද ඉන්නවයි කියලාවත් පේන්න ගත්තලු. නැත්තම් එහෙමවත් එකක් අන්ධකාරය මේ ආලෝකයක් නැතිලු අපාගත සත්වයන්ට. ඒ විදිහට ගත්තෙන් පස්සේ මහ විශාල වෙනසක් මේ ලෝකෙ ඇති වෙනවා. ඒ කිසිවක් නිසා නෙමෙයි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නිසා. උන්වහන්සේ පහළ වෙලා උන්වහන්සේ මේ ලෝකයට දේශනා කරන්න පින්නතුනි යථාර්ථයයි. ඒ යථාර්ථයේ කුමක්ද? මේ ලෝකෙ පවතින දුක, දුකට හේතුව දුක නැති කිරීමෙහි මාර්ගය. ඒක දේශනා කරන්න කලින් උන්වහන්සේ පෙන්නනවා ප්‍රබල ප්‍රශ්න දෙකක් මේ සමාජයේ තියෙනවා. ඒ තමයි දුක නැති කිරීම සඳහා මිනිස්සු තෝරාගත්තු වැරදි මාර්ග දෙක. එකක් තමයි කාමසුකල්ලිකානු යෝගය. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කාමසුකල්ලිකානු යෝගය කියලා එකක් තියෙනවා. ඒක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනෝ හීනයි, ඒ කියන්නේ පහත්. ගම්මෝ ග්‍රාම්‍යයි, ඒ කියන්නේ දියුණු මිනිස්සු ඇසුරු කරන එකක් නෙමේ. අනරියෝ අනාර්යයි, උසස් අය පිළිපදින එකක් නෙමෙයි. අනත්ත සංහිතෝ, අනාර්ථයේ පිණිස අයහපත පිණිස පවතින එකක්. ඒ නිසා කාමසුගල්ලි කාණියෝගේ බුදුහාඳුර ප්‍රතික්ෂේප කරන කරුණු පහකින් හීනයි ග්‍රාම්‍යයි අනාර්යයි හීමෝ ගම්මෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරන අත්තකිලමතාණ යෝගය දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. දුක් සහිතයි, අනාර්යයි, අනර්ථ සංහිතයි අත්තකිලමතාණ යෝගය. ඒ දෙකම ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතේතේ උභවන්තේ අනුභගම්ම මච්චිමා පටිපදාත තථාගතේන අපි සම්බුද්ධා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන්නේ පින්නතුරි ප්‍රඥාව. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ සීලය. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන්නේ සමාධිය. සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා පිළිවෙත සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙටියෙන් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝක යථාර්ථය. පින්නතුර මේ ලෝක යථාර්ථයේ පද හතරකට එකතු කරනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේකේ තියෙනවා එකක් තමයි මේ ලෝකේ පවත්ති පැවැත්ම. පවත්තක පැවැත්මට හේතු වෙන කරුණ නිවත්ති, නැවැත්ම. නිවත්තක නැවැත්වීමට හේතු වෙන කරුණ. පවත්ති කියන්නේ දුක, පවත්තක කියන්නේ තෘෂ්ණාව, නිවත්ති කියන්නේ නිවන, නිවත්තක කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව. මෙන්න මේ චතුරු සත්‍ය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක්ඛාරිය සත්‍ය. කුමක්ද දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ? ජාතිප දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලපති තම්පි දුක්ඛං, සංඛිත්තේන පංචපාදානක්ඛන්දා දුක්ඛා.
ජාතිප දුක්ඛ, උපත දුක්ඛ, ජරාප දුක්ඛ, වයසට යන එක දුක්ඛ, ව්‍යාධිප දුක්ඛෝ, ලෙඩ වෙන එක දුක්ඛ, මරණම්ප දුක්ඛං, මැරෙන එක දුක්ඛ. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියං හා එක්වීම, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියංගෙන් වෙන්වීම, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. තමා යමක් බලාපොරොත්තු වෙනවද ඒ නොලැබීම කොටින්ම කියනවා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා උපාදානස්කන්ධ පංචකයම දුකයි. එතකොට මේක තමයි දුක්ඛ සත්‍ය හැටියට පෙන්වන්නේ. ඒකට කියනවා පවත්ති කියලා. ඊට පස්සේ පවත්තක මොකක්ද පවත්තක? පවත්තක කියලා කියන්නේ දුක පවතින හේතුව. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යෝ තස්සායේව තණ්හාය අශේෂ තණ්හාය ආයන් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍රාభినන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මොකද්ද පැවැත්මට හේතුව? මේ තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ කාම භව විභව කියන තණ්හාවන්, කාම තණ්හා කියන්නේ පංචකාම සම්පත්තීන් විශේෂ ඇතිවන තණ්හාව, භව තණ්හා කියලා කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටියෙහි සිට ඇති කරගනු ලබන තණ්හාව, උච්ඡේද දෘෂ්ටියෙහි සිට ඇති කරගනු ලබන තණ්හාවට කියනවා විභව තණ්හා. එතකොට කියනවා මෙන්න මේ තණ්හාව තමයි සසර පැවැත්මට හේතු වෙන්නේ. ඊළඟට නිමත්ති නිවන යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ තණ්හක්කයෝ නිරාගෝ නිරෝධෝ නිබ්බාණං. යෝ තස්සායේව තණ්හායේ තෘෂ්ණාවෙහි අශේෂ ඉතුරු නොකොට විරාග ඇල්ම නිරෝධෝ දුරු කිරීම, නොඇල්ම ඒ ඇල්ම දුරු කිරීම, චාගෝ අත්හැරීම, පටිනිස්සග්ගෝ වෙන්වීම, මුත්‍ති මිදීම, අනාලයෝ නොඇල්ම. මෙන්න මේකට තමයි කියන්නේ නිරෝධ සත්‍ය. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්නේ නිවන ලබා ගැනීම සඳහා මාර්ගය. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ චතුස්සත්‍ය ත්‍රිවිධාකාරයකින් අනුගමනය කරන්න උගන්වනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කృత ඥාන. එතකොට ඉදන් දුක්ඛං අරිය සච්ඡන්තිකෝ භික්ඛවේ. මේ දුක අරිසත් මේ දුක දුක්ඛය කියන මේ කාරණාව සත්‍ය භාවයෙන් දැනගන්නවා. ඒ වගේම ඉදන් දුක්ඛං අරිය සච්ඡං පහා තබ්බන්ති මේ භික්ඛවේ. මේ දුක දුරු කළ යුත්තේ යන අර්ථය. ඒ වගේම තමයි පහීනන්ති දුරු කළේ යන සත්‍ය. එතකොට දුක දුක්ඛ සත්‍යයක් හැටියටත්, එය දුරු කළ යුතුයි කියන සත්‍යයත්, ඒ වගේම දුරු කළේය කියන සත්‍යයත්, සත්‍ය කෘත්‍ය කృత හැටියට තුන් ආකාරයකින්, සමුදය සත්‍ය, ක්ලේශය තණ්හාව දුකට හේතුව බවත්, ඒ නැති කළ යුතු බවත්, නැති කළේ යන බවත් දැනගන්න අනුවන, නිර්වාණය සාක්ෂාත් කළ යුතු බවත්, නිර්වාණය නිවන බවත්, ඒ සාක්ෂාත් කළ යුතු බවත්, සාක්ෂාත් කළේ යන බවත්, එවගේම ආර්ය මාර්ගය නිවනට මඟ බවත්, එ මේ තමන් විසින් ප්‍රතිපත්තියක් හැටියට පෙරවිය යුතු බවත්, එවගේම එය අවසාන වශයෙන් තමන් විමුක්තිය සඳහා අනුගමනය කරන ලදී කියන බවත් දැනගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන, අවබෝධ කළ යුතුයි කියලා. මෙන්න මේක තමයි කියන්නේ තිපරිවට්ටං ද්වාදසාකාරං ඥාන දස්සනං උදපු සුවිසුද්ධං අහෝසේ. තුන් ආකාරයක ඥාන දර්ශනයක් ඇති වුණයි කියලා. මෙන්න මේ විදිහට ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුස්සත්‍ය දේශනා කරලා අවසානයේදී විරජං වීතමලං ධම්මචක්කං උදපාදී විරජ වූ වීතමල වූ ධර්ම ඇස පහළ වෙනවා මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට. එතෙන් පටන් අනිත් හාමුදුරුවෝ ධර්ම අවබෝධ කිරීමෙන් මේ උතුම් ධම්සක් දේශනාව අවසන් වෙනවා පින්නතුනි. ඒ ධම්සක් දේශනාව තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව බවට පත්වන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් මෙලවත් පරලොවත් සුවපත් කරගෙන අමා මහ නිවණින් සැනසීම පිණිසම මේ ධර්මය යොදා ගන්නට, උපනිශ්‍රය කර ගන්නට හේතු වන්තයෝ වෙම්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
අද මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන්ම දායකත්වයේ දරන්නේ විල්සන් දේවපුර මහත්මයා, නිදාල් තිලකරත්න මහත්මයා කියන පිරිස. දේශකයන් වහන්සේ හැටියට අපටත් පන්සලේ වැඩසටින විජිත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත්, විල්සන් දේවපුර කුසුමා දේවපුර නිහාල් තෙලකරත්න ආර්.පී. පීරිස් කියන අයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත්, විල්සන් දේවපුර මහතාගේ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත්, නිහාල් තෙලකරත්න මහතාගේ පවුලේ මියගිය හා සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් වේවා. අමා මහ නිවෙනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාවන් සිද්ධ කිරීම සඳහා මේ ධර්ම මන්දිර ඉදිකරන්නට, බුද්ධ මන්දිර ඉදිකරන්නට දායකත්වයේ සපයපු සියලුම පින්නතුන්ට, සියලු ආකාරයෙන්ම මේ සඳහා සහභාගී වෙච්ච හැම දෙනාටම සාදු නාදයකින් පවා තමන්ගේ දායකත්වයේ සිදු කළ සියලු දෙනාට මේ පින් හේතු වාසනා වේවා. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා, උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. කාරුණික පින්වත්නි, පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහා පිරිවෙන, පානදුර නල්ලූරුව ශ්‍රී නිග්‍රෝධාරාමය, එවැගේම පානදුර වෙහෙරවත්ත ශ්‍රී විජයාරාමය යන විහාරත්‍රයාධිපති, කළුතර දිස්ත්‍රික්කයේ උපප්‍රධාන සංඝනායක, අතිගෞරවාර්හ අප ගුරුදේවෝත්තම නම කියන්නට අවසරයි පානදුරේ විජිතනන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි, එවැගේම මෙම විහාරස්ථානයේ විහාරාධිකාරී අතිගෞරවනීය මොරවින්නේ විජිත ලොකු හාමුදුරුවන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව බොහෝ සදැහැතියන්ගේ දායකත්වයෙන් ඉදිකරන්නට යෙදුණු මෙම ධර්මශාලා මන්දිරයේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නට වැඩම කරන්නට යෙදුණු අතිගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේටත් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මේ ධර්මශාලාවේදී සිදු කරන්නට යෙදුණු මංගල ධර්ම දේශනාව තුළදී ජාති ජරා ව්‍යාධි මරණ යන්ගෙන් තොර වූ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සූත්‍රය ධම්සප්පවතුම් සූත්‍රයේ අනුසාරයෙන් අපිට කරුණුකාරණා දේශනා කරන්නට යෙදුණු අතිගෞරවනීය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හාමුදුරුවන් වහන්සේටත් මෙම ධර්ම දානමය පින්කම සිදු කිරීම තුළින් අපි හැමෝටම අනුශාසනා කිරීම තුළින් ජනිත කරගන්නට යෙදුණු මේ සියලුම කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය උන්වහන්සේටත් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර වූ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින, මේ කුසල් හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේට මේ ආකාරයට ධර්ම දේශනා සිද්ධ කරන්නට, උතුම් වූ පැවිදි භූමියට පත් කරන්නට අදහස් කරමින් උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුණු උන්වහන්සේගේ දයාබර දෙමව්පියන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ මේ උතුම් පැවිදි භූමියට පත් කරලා උන්වහන්සේට අක්ෂර ශාස්ත්‍රය කියා දෙමින් මුළු ලෝකයටම මේ ධර්ම දානමය පින්කම්, ධර්ම දේශනාමය පින්කම් සිද්ධ කරන්නට අවැසි සුදුසුභාවයන් ලං කරලා දුන්නු උන්වහන්සේගේ ගුරුදේවෝත්තමයන් වහන්සේලාටත් මේ පින එකසේ හේතු වෙමින් උන්වහන්සේලාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.